හරි කුලක පිළිබඳව අපි එහෙනම් ලියා ගන්න යන්නේ right යම් නිශ්චිත ලක්ෂණ එකක් හෝ යම් නිශ්චිත ලක්ෂණ එකක් හෝ යම් නිශ්චිත ලක්ෂණ එකක් හෝ කීපයක් මත හෝ කීපයක් මත කීපයක් මත පොදුවේ කිසියම් දෙයක් කණ්ඩායමකට බෙදා කණ්ඩායමකට බෙදා දැක්වීමක් කුලකයක් ලෙස හැඳින්විය හැක බෙදා දැක්වීම කුලකයක් ලෙස හැඳින්විය හැක සර් අහපුවා මුලින්දන් කියන්නකෝ පුතේ එහෙම කරන්න කිව්වොත් මේක කරන්න අමාරුයි පුතේ පුතාලා වෙලාවට ජොයින් වෙන්නකෝ කරුණා කරලා රයිට් එතකොට මේ පොඩ්ඩ වීඩියෝ එක බලන්න පුතාලා මම වීඩියෝ එක දානවා රයිට් නැත්තම් ඉක්මනට ලියා ගන්න බෑනේ පුතේ දැන් අපි පේලි දෙක තුනක් කියලා රයිට් ඒක නිසා මේ පොඩ්ඩ වීඩියෝ එක බලන්න පේලි දෙකක් ඇති මුලින්ම වීඩියෝ එක බලලා පුතා එක ලියා ගන්න හරි හොඳයි අපි ලියමු උදාහරණ දැන් කුලකයක් කියන්නේ කොන්න මම නිර්වචනය කරා කොහොමද පුතාලා කියන්න බලන්න යම් නිශ්චිත ලක්ෂණ එකක් හෝ කීපයක් රයිට් නිශ්චිත ලක්ෂණ එකක් හෝ කීපයක් මොන හරි දෙයක අඩංගු වෙලා තියෙනවා නම් රයිට් මොකක් හරි එක මොන හරි දෙයක අඩංගු වෙලා තියෙනවා නම් මේක එක කණ්ඩායමකට අපි දැම්මොත් අන්නේ කණ්ඩායම අපි කුලකයක් හැටියට හඳුන්වන්න පුළුවන් මොක තමයි කුලකයක් කියන එක අපි නිර්වචනය කරන ආකාරය රයිට් හරි උදාහරණයක් දාමු උදාහරණ කුලක වලට උදාහරණ මොනවද කියලා බලමු රයිට් උදාහරණයක් කියන්න පුළුවන් මොකක්ද පන්තියක පිරිමි ළමයි රයිට් මේකේ පොදු ලක්ෂණය මොකක්ද පුතාලා දකින්නේ දැන් අපි කුලකයක් හැටියට අපි පොදු ලක්ෂණයක් කිව්වා මොකක්ද මේකේ පොදු ලක්ෂණය පිරිමි ළමයි අන්න ඔව් පන්තිය දැන් ඉස්තරලා අපි කතා කරා 7B කියලා නමුත් මෙතෙන්දි 7 කතාවක් නෑ මොකක්ද පන්තියක් මොනවා හරි පන්තියක ළමයි ටික ළමයි ගත්තාම පිරිමි ළමයි කියන එතකොට පිරිමි ළමයි කියන එක තමයි පොදු වෙන්නේ එතකොට පිරිමි ළමයි ටික එක කණ්ඩායමකට දැක්වොත් අන්න ඒ පන්තිය එක කුලකයක් හැටියට අපි හඳුන්වනවා රයිට් තව එකක් ගමු දෙවෙනි එක පාසලේ ක්‍රිකට් කණ්ඩායම පාසලේ ක්‍රිකට් කණ්ඩායම පුළුවන් ද ගන්න පුළුවන් නේද ඔව් ක්‍රිකට් ගහන අය තමයි ඒ කණ්ඩායමේ ඉන්නේ එතකොට ක්‍රිකට් සෙල්ලම් කරන නිසා එයාලගේ ලක්ෂණේ තියෙන නිසා අපිට ක්‍රිකට් කණ්ඩායම ගන්න පුළුවන් රයිට් මම තව එකක් ගන්නවා ඉංග්‍රීසි හෝඩියේ
අකුරු පුළුවන් සර් පුළුවන්ද බැයිද පුළුවන් සර් පුළුවන් නේද පුළුවන් සර් ඔව් ඉංග්‍රීසි අකුරු විතරක් තියෙන නිසා අපි ආ ඉංග්‍රීසි අකුරු විතරයි වෙන අකුරු නැහැ නේ සිංහල අකුරු මේක ඇතුළට දාන්න නැහැ නේ අපි නේද A B C D අයනු ආයනු ඇයනු ඊයනු එහෙම අපි දෙක එකට කියන්නේ නැහැ නේද එතකොට ඉංග්‍රීසි හොඩිය අකුරු ටික අපි කුලකයක් හැටියට අපිට ගන්න හැකියාව තියෙනවා රයිට් තව එකක් බලමු ගණිතයේ විෂයට ලකුණු 50ට වඩා ලබාගත් ළමු පුළුවන්ද පුළුවන් සර් පුළුවන් සර් ගණිතයේ විෂයට පුළුවන් සර් පුළුවන් නේද ලකුණු 50ට වඩා අන්න 50ට වඩා කියන එක තමයි මෙතන ලක්ෂණය වෙන්නේ 50ට වඩා ලබාගත් ළමයින් ලබාගත් ළමයින් ඔන්න එතන ලක්ෂණය මොකද්ද පුතාලා කියන්න බලන්න 50ට වඩා 50ට වඩා 50ට වඩා වැඩි 50ට වඩා වැඩි හරි රයිට් ඔන්න ඔය විදියට පුතේ කුලක කියන එක අපිට බලන්න පුළුවන් ඒ වගේ මොනවාරි පොදු ලක්ෂණ තියෙනවා නම් අපිට ඒක කුලකයන් හැටියට හඳුන්වීමේ හැකියාව තියෙනවා රයිට් ඔව් ඔව් පුතේ ලියා ගන්න උදාහරණ ලියා ගන්න දහයත් අතර එතකොට කියන්නේ දකුණු පළාතටයි දිස්ත්‍රික්ක very good දකුණු පළාතටයි දිස්ත්‍රික්ක ඔව් ඒක ගන්නත් පුළුවන් right එතකොට මේ වගේ ගොඩාක් ලියන්න පුළුවන් පුතාලා කියනවනම් right අපි පහක් ලියමු දකුණු පළාතටයි දිස්ත්‍රික්ක කියලා වුණා මොකද පුතේ හරි ඉංග්‍රීසි හොඩියේ ස්වර අක්ෂර ස්වර අක්ෂර වවල්ස් කියන ඔව් නේද හරි එතකොට මොකද්ද වෙන්නේ ඒ ඊ අයෝ යූ හැටියට අපිට ඒව හඳුන්වන්න පුළුවන් නේද දේදුන් පාට ඔව් දේදුන්නේ පාට රයිට් ඔය තියෙන්නේ ගොඩක් තියෙනවා නේද ගොඩක් කියන්න පුළුවන් හැමෝටම රයිට් ඉතින් අපි පහක් ලිව්වා උදාහරණ ආවේනික කුරුල්ල ආවේනික සතියේ දවස් ඔව් සතියේ දවස් සතියේ දවස් very good සතියේ දවස් ආවේනික කුරුල්ලෝ කියමු අවුරුද්දේ මාස අවුරුද්දේ මාස right සමා ඔව් හරි හොඳයි එතකොට පුතාලා right සමහර ඒවා තියෙනවා මේ වගේ ලක්ෂණයක් අපිට කියන්න බැරි දේවල් උදාහරණයක් ඇටියෙද පන්තියේ උස ළමයි කියනවා පුළුවන්ද මිනිස්සු ඔව් බෑස පන්තියේ උස ළමයි කිව්වම හැමෝම යම්කිසි උසක් තියනවා නේද පුතේ හැමෝම උසක් තියනවා ඒකට අපි උස ළමයි කියනවා දැන් මට වඩා උසයි නම් තව ළමේ කා ඒ ළමයා උසයි කියලා කියනවා නමුත් ඒක අර සාපේක්ෂ බව තමයි ඒක කියන්නේ මෙයාට වඩා එයා උසයි කියලා නමුත් අපිට පන්තියේ උස ළමයි කිව්වොත් එහෙම අපිට ඒකේ පොදු ලක්ෂණයක් කියන එක හඳුනා ගන්න හරි අමාරුයි මොකද ඒක කොහොම හරි මොකද්ද මේ උස කියන එක දක්වන්න බෑ එහෙම අපි කියනවා නම් මේක පන්තියේ ලක්ෂණම ඔව් 500 සෙන්ටිමීටර 100ට වඩා උස ළමයි කියන්න පුළුවන් රයිට් එතකොට ඔන්න උස ළමයි හැටියට ඒක කුලකයක් වෙන්න ගායකයෝ ගන්නත් බෑ නේද කුලකයක් විදිහට මොකද පුතේ දක්ෂම ගායකයෝ කියලා ගන්නත් බෑ නේද කුලකයකට ඒක මොකද්ද දෙන්නෙක් කියනවනේ පුතේ ඇහෙන්නේ නැහැ මට දෙන්නගේ මේවා පැටලෙනවා ආයි කියන්නේ එක්කෙනෙක් සර් දක්ෂම ගායකයෝ කියන जनप्रिय देशपालज्ञो 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 मंगे මොකද්ද රටේ නායකයෝ දේශපාලනඥයෝ කියන්නේ නායකයෝද රටේ නායකයෝ හැටියට නේ හඳුනාගන්නේ හරි හරි සර් සර්
ලෝකයේ දිගම ගංගා අන්තිමේටම තියෙන්නේ මොකක්ද සර්? පනහට වඩා ලබාගත් ළමොන්. ලබාගත් ළමයින්. ලබාගත් ළමයින්. අමාත්‍යංශ බාරව සිටින පුද්ගලයින්. දේශපාලඥයෝ කියන්නේද? හරි. පුතාලා එක එක විදිහට කියනවා දේශපාලඥයෝ නේද? ඔව් පුතේ. දේශපාලඥයෝ අපි පොදුවේ කියන්න පුළුවන් මොකද්ද පුතේ? මහජන නියෝජිතයෝ හැටියට. නේද? මහජන නියෝජිතයෝ කියනවා. ඒ කියන්නේ අපි පුතේ අර ඡන්දේ දැන් අම්මලා තාත්තලා දුවගෙන ගිහිල්ලා ඡන්දේ එහෙම දැම්ම නේද පහුගිය දවස්වල. ඈ? ඉතින් දැන් බයිනෝ නේද? අම්මලා තාත්තලා බයිනවද දැන්? දේශපාලඥයෝට බයිනවද? किसी वेडक बनी දැන් වැඩේ තියෙන්නේ දැන් එහෙම වුණොත් එහෙම දැන් ඔයාලත් ඔය ගෙදර වැඩ කරන්න නැතුව පුතාලා එහෙම ඉස්කෝලේ වැඩ ඉස්කෝලේ නෑනේ වැඩ රයිට් එතකොට ඉගෙන ගන්න නැතුව හිටියොත් එහෙම බැන්නොත් ඒත් එහෙම බනිනවා නේද? ඒ කියන්නේ වැඩක් කරන්න නැතුව හිටියොත් බනිනවා කියන එක තේරෙනවා නේද හැමෝටම? ඒක නිසා වැඩ කරන්න වෙනවා නේ. රයිට්? හොඳයි. හරි. ඔන්න බලන්න පුතේ අපි කුලක සහ කුලක නොවනේම අපි කීපයකුත් කිව්වා. නමුත් කුලක වෙනේවා අපි ඔන්න කීපයක්ම හොඳින් ඉගෙන ගත්තා අපිට දැන් කුලකයක් කියන එක ලක්ෂණයක් පදනම් කරගෙන පොදුවේ අපිට කණ්ඩායමකට දාන්න පුළුවන් එකක් කියන එක අවබෝධ කරගන්න පුළුවන් රයිට් එතකොට මම හිතන්නේ කුලක කියන එක පැහැදිලි රයිට් හරි එතකොට පුතේ මේ ලින්ක් එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා දැන් මේ අද ජොයින් වෙච්ච දැන් ওই ලින්ක් එක පුතේ එතකොට මම දැන් නැවත පුතාලට ගෲප් එකට වෙන ලින්ක් එකක් කියවනවා එතකොට ඒ ලින්ක් එකෙන් නැවත ජොයින් වෙන්න දැන් කට් වෙයි. එතකොට නැවත ඒ ලින්ක් එකෙන් ජොයින් වෙන්න මේකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. සමහර ළමයින්ට ජොයින් වෙන්න බෑ කියලා දාලා තියෙනවා. රයිට් ඒක නිසා හරි. එතකොට ලින්ක් එකක් එවනවා පුතේ. ඒකෙන් ජොයින් වෙන්න. දැන් එවනවා ලින්ක් එකක්. රයිට්? හැමෝම ගාව ෆෝන් තියෙනවද නේද? පුළුවන් නේ ජොයින් වෙන්න හැමෝටම? हरे दैन कट्टुनाम अभी इतर कोट सर इकमटम रईट